එතන වෙනකන් හරිනේ නා සේරම 36 දෙනායි නවකතා පොත් 22ක් කිව්වා ඒතරයි 22 ඉරේ ලිව්වා ප්‍රපරිවර්තන පොත් 18යි 18 කියන එක ඉරේ ලියා ගත්තා ඒතර 6 දිනක් පොත් වර්ග එකකටවත් කැමති නෑ කිව්වා මේ 6 දිනයි ලිය ලිව්වා එහෙනම් දැන් උදේ මේ මැද හොයන්න යන එකක් තමයි VGA ක්‍රමයට හදලා පෙන්නන්න මේ බලන්න මේ මැද අය දන්නේ නැති හින්දා මම මේක x කියලා ගන්නවා එතකොට පුතේ මෙන්න මෙතෙන්ට එන්න ඕනේ කීයද අපි දන්නවා සේරම රවුමේ 22ක් ඉන්නවා නම් ඒ 22න් මේ මැදට එන ගාන අඩු කරලා නේද මෙතන ලිව්වේ අපි එහෙනම් මෙතන ඉන්න ඕනේ පුතේ 22 ඍණ x කියන එක يعني 22කින් x අකුර අඩු වෙලා අනිත් පැත්ත ඉන්න ඕනේ මේ සේරම රවුමේ 18යි 18න් x ප්‍රමාණයක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා නම් ඉතුරු ටික වෙන්නේ 18 ඍණ 1 18 ඍණ 1 එහෙනම් දැන් මේ සේර වංගීම එකතුව 36ක් නිකුතේ වෙන්න පුළුවන් ඉර ඒව නැතුව මැද සියල්ලකම සහ එළිය ඉන්නේ සේරම 36යි එහෙනම් මේ බලන්න ඔබ හදලා බෙන්නනවා මැද ඉන්න කට්ටිය සේර වංගියම එකතු මේ ඉර උඩ නැතුව උත්තරේ එන්න ඕනේ 36යි කියලා. කොහොමනේ වෙන්න ඕනේ? දැන් එහෙනම් බලන්න. මෙතන එක x අකුරක් කැපිලා යනවා පුතේ. මේ රිනේජ්ඩ් ධන x කැපිලා යනවා. දැන් අර ඉලක්කම් ටික එකතු කරන්. දැන් ඉතුරු වෙලා තියෙන්නේ බලන්න 22 කියන ඉලක්කමයි 18 කියන ඉලක්කමයි හය කියන ඉලක්කමයිනේ ඉලක්කම් තුන අඩු කිරීම x අකුර සමානයි 36යි පුතේ. කොහොමනේ තියෙන්නේ? හරිනේ රෝයේ විදිහරනේ තියෙන්නේ. දැන් මේක x අකුර තනි කරන්න ඕන. මේ ඉලක්කම් ටික එකතු කරලා ඉන්න. 22යි 18යි 6යි. ඔය තුන මේක තුනහම 22යි 18යි 6යි 46 6 දැන් එකක් විතරයි 46යි නේ. ඊට 46 ඍණ x සමානයි පුතේ 36යි. එහෙනම් x අකුර හොයන්න මේ ඉන්නේ ඍණ x නේ පුතේ. 46 යහ පැත්තට දාන්න ඕන තමයි. ඒක හැබැයි ඍණ වෙනවනේ. හොඳම දේ ඍණ x එක යහ පැත්තට ගිහිල්ලා 36 දාන්න අනිත් පැත්තට. ඒක ලේසි. ඒ කියන්නේ 46න් 36ක් අඩු කරන්න පුතේ. විශාල සංඛ්‍යාව 46 නේ. ඒකේ 36ක් අඩු වුණාම තමයි x අකුරේ. එහෙම නැත්නම් එහා පැත්තට දාලා ගත්තත් කමක් නැහැ. එහෙනම් 46 36ක් අඩු වුණාම x සමානයි 10යි. එහෙනම් මැදට එන්නේ 10. එහෙනම් අර x අකුර වෙනුවට තියෙන්න ඕනේ 10. හරි එතකොට පුතේ මෙන්න x අකුර වෙනුවට මම මැදට 10 කියලා ලියන. මේක ගන්න තව ක්‍රමයක් තියෙනවා කිව්වනේ. මෙච්චර මේ x අකුරු දාගෙන එහෙම යන්න උනේ නැහැ. මේ මෙහෙම හැදුවත් කමක් නැහැ. මේ බලන්න. කරන්න තියෙන්නේ පුතේ ඉරේ ඉන්න දෙන්න සහ එළියේ ඉන්න එක්කෙනා එකතු කරනවා. ඉරේ ඉන්න දෙන්න 22 සහ 18 ඒකට එකතු කරනවා එළියේ ඉන්න 6. ඔය සේර වංගියම එකතුව ගියද 46යි 46යි මේ එන 46 පුතේ මුළු ගාණෙන් අඩු කරන් 46ෙන් අඩු කරනවා 36 ඒතර ගියද උත්තර 10යි ඔය එන්නේ නිකපා ඇතර 10යි ඉරේ ඉන්න දෙන්නයි එළිය ගානයි එකතු කරා මුළු ගානින් අඩු කරා මැද උත්තරේ මෙහෙම x කියලා දාගෙන හැදුවත් කමක් නැහැ ඉතින් මෙහෙම හදලා ගත්තත් කමක් නැහැ
අර එනම් මැදට 10යි එහෙනම් දැන් අපි අනිත් ටික පුරව දැන් පුළුවා මැදට 10 නක් 22 කින් 10ක් අඩු වුණාම 12යි ඔව් උතර මෙන්න මෙතන 12යි නව කතා පොත් එහෙනම් එහා පැත්ත පුතේ 8යි 8යි නේ 22 කින් 18ෙන් 10ක් අඩු වෙනවා උතර 8යි ඔන්න එන් රූප සටහන සම්පූර්ණ කරා දැන් අහන ප්‍රශ්න වලට උත්තර ලින් පළවෙනි එක දෙවෙනි එක මොකක් දහන්න පොත් වර්ග දෙකම කියවීමට කැමති පොත් වර්ග දෙකම කියන්නේ පුතේ මේ මැදනේ අන් පොත් වර්ග දෙකම කියවන්න කැමති උත්තරය 10යි දැන් උත්තර ටික ලියන් යන්න විතරයි තියෙන්නේ 10 ඊළඟට මෙම කණ්ඩායමේ පරිවර්තන පොත පමණක් කියවීමට කැමති සංඛ්‍යාවේ ප්‍රතිශතය අමුළු ගණනේ ප්‍රතිශතය බලමු ප්‍රතිශතය ගන්න කොහොමද කියලා මට එකටම කියන්නකො පරිවර්තන පොත පමණක් කියවීමට කැමති කීයද 8යි 8යි නේ පුතේ මෙන්න මේ 8 දෙනා තමයි පරිවර්තන පොත් පමණක් කියවන්නේ නේ මේ 18 දෙනා නෙමේ 18 දෙනාගේ 10 දෙනේ නවකතා පොත් කියවනවානේ ඒතර 18 කියලා ගන්න බෑ මෙතන පරිවර්තන පොත් පමණක් කියන වචනය තියෙන නිසා හරි 8 දෙනයි ගන්න පරිවර්තන පමණමයි ඒතර 8යි එහෙනම් මේ 8 දෙනා කැමති පාඨක සංඛ්‍යාවේ ප්‍රතිශතයක් මෙම කණ්ඩායමෙන් පරිවර්තන පොත් පමණක් කියවීමට කැමති පාඨක සංඛ්‍යාවේ ප්‍රතිශතය මුළු ගාණක පුතේ ප්‍රතිශතය ලියන්න කොහොමද ලියන්නේ සේරම දෙනෙක් ඉන්නවාද 36යි එහෙනම් 36ෙන් 8ක් කැමති නම් ප්‍රතිශත කරන්න පුතේ 100 ආ ඔන්නෝමයි 36න් 8 දෙනෙක් පරිවර්තන පොත් පමණක් කියවනවා නම් 100ට කියන. අසම ගාන දෙන්න. අටයි 36යි පුතේ කැපෙනව නේද? අතරෙන් කපාගමුද 8ෙන් බෙදින්නේ හරියටමනේ 4ෙන් බෙදෙනවානේ 8ට 4 ඒවා 2යි 36ට 4 ඒවා 9යිනේ 4 වරක් 9නේ 36 පොද දැන් ඉතුරු වෙන්නේ 2 යට 9 ගුණ කිරීම 100 කියලා ආ බෙදින්නේ නැහැ පුතේ වැඩි කරලා 9ෙන් බෙදලා ගන්න සිය දෙකෙන් ගුණ වේදී 200යි 209 බෙදන්න ඕන පුතේ දශම සංඛ්‍යාවක් ගන්නේ 22.22 22.22 ඔව් සර් මටත් ආවේ ඒක සිය දෙකෙන් ගුණ වේදී 200යි 209 බෙදලා බලමු ආ 9 වරක් 2 18යි 2ක් ඉතින් ගත්තා ඒත් නම් වරක් 2 18යි 2ක් ඉතුරුයි දශම අධික දෙකින් බිඳුව. ඉතින් මේක නතර වෙන්නේ නැහැ නේ. 22යි 2යි කියන්නේ. නැහැ. උත්තරේ 22.2යි. අනේ ඔමයි. හතර වෙන එක බලමු අවසාන එක. මෙම පාඨක පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් පාඨකයෙකු මෙම පොත් වර්ගයක්වත් කියවීමට කැමති අයෙකු වීම. හොඳට වචන තේරුම් ගන්න. මොකද කියන්නේ? තෝරාගත් අයෙකු මෙම එක් පොත් වර්ගයක්වත්, ඒ කියන්නේ එකක්වත්, එක් වර්ගයක්වත් කියවීමට කැමති. ඒ එක් වර්ගයක් වත් කියලා කිව්වහම පොත් දෙකම කියෙව්වත් කමක් නැහැ හරි හැබැයි කියවන්න නැති එක කොටස ගන්න බෑ
එකක් වත් කිව්වහම දෙකක් කියුවත් කමක් නැහැ නේද අඩුම තරමේ එකක් වත් කියලා කියන්නේ මට කියන්න ඔතන අඩුම තරමේ එකක් වත් කියවන අය කී දෙනෙක් ඉන්නවද එකක් වත් කියවන අය පුතේ මේ 12 දෙනා එකක් කියවන්නේ නැද්ද නවකතා පොතක් කියවනවනේ ඉතින් මේ 12 දෙනා එනවා එකක් වත් කියවනවා 12 දෙනා තව මේ 8 දෙනා 8 දෙනා ආ ඉතින් යාලත් එකක් කියවනවනේ මේ 10 දෙනා මොකද කරන්නේ ඒගොල්ලෝ දෙකක් කියව ඔව් ඉතින් දෙකම කියෙව්වම අර එකක් වත් කියවන කොටට දෙකම කියවන කට්ටිය අයිති වෙනවද නැද්ද මොකද කිය වෙනවා අයිති වෙනවා පුතේ දෙකම කියවන අයත් අයිති අයිති වෙන්නේ නැත්තේ මේ ප්‍රශ්නේ දුන්නොත් පුතේ මෙන්න මෙහෙම මෙන්න මේ වචනේ දාලා එකක් පමනක් කියවන බලන්න පමනක් කියලා කිව්වොත් නම් එන්නේ නැහැ එතකොට පුතේ එකක් පමනක් කිව්වොත් 12 සහ 8 විතරයි. ඒතර එකක් විතරමනේ. මෙතන එකක් වත් කිව්වහම දෙකම කියෙව්වත් කමක් නැහැ. හරිද? ඒතර ඒක මතක තියාගන්න මෙන්න මේ වචනේ අර්ථය. පමනක් කිව්වොත් තමයි දෙපැත්තේ දෙන්න විතරක් එන්නේ. එකක් වත් ගන්න. දෙකම කියෙව්වත් කමක් නැහැ කියන අදහස. එකක් වත් කියවන. ඒතර මැද එකක් එනවා. එහෙනම් සේරම කී දෙනෙක් ඉන්නවද? බලන්න එකතුව 30ක් ඉන්නවානේ 10 12 8 20 10 30යි එහෙනම් සම්පූර්ණව යහන්නේ පුතේ 30යි 30යි නේ good සේරම 36යි ඒකෙන් 30ක් ඔන්න අරල කරලා ගන්නත් පුළුවන් කොහොම තිබ්බත් කමක් නැහැ वचने आरती मुद्र पहली कर अभी अदट नवत् मुदे मम मेक ट्यूट दालती अन्ना नोट कत्ती अन्ना बलांग दौस अभी मे पाठ मैकराने विभाग प्रश्न टीका साकराने මේ නෝට් එක දාපුවා මේකේ කරපු නැති ප්‍රශ්න තියෙනවා නැත්නම් ටියුට් එක දැම්මත් ඒකේ තියෙනවනේ පුතේ කරපු නැති ටික ඒ කරපු නැති ප්‍රශ්න ටික කරන්න හරි එතකොට අපිට දින දවසේ සාකච්ඡා කරන්න යන්න තියෙන්නේ රොලේසි හරි එහෙනම් අපි අදට නවත්තමු ඊළඟ දවසේ කරන්න ටික හදලා තියන්න නැත්නම් ප්‍රශ්න ලියන්නයි මේ හදන්නයි ලාව වදිනේ ඒ රෙකෝඩ් එක දානවද ඔව් රෙකෝඩ් එක දාන්න आई बोवन से आई बोवन से ऐसा आप गया